රබර බෝලය අරගෙන වේගෙන් පිතට ගාන එක. ඒ කලාම් මං හිතන්නේ ඉතාම රිදුම් දෙන සෙල්ලවාක් එක දවසක් අම්ම තල් අත් උත්සනකොට ගාල සධ්‍යක සර්පයෙක් මතුර. දැන් බස්ස කෙලවන රම් ප්‍රම් ්‍රරම් ාල බස්ස කෙලන බස් එක යන තැ ැන තීරය කරලා තිය දැ ොන්දුස්ත්‍ර තමයි අප ලොකුමල් ලා කිව්වා ම තමයි යෝධයා කියලා ඇටට පතර ප සුමිතයකි උබඹ මන යෝධයක් පෝදයක් කියලා ෙඩයිනගු පෝද ොතර දිග කෝටක් කරන්න ඇන එන තමයි කෙහෙල්කොට පවර යන්නේ. හැබයි දෙවෙනි වටේ යනට කෙල්කොට ප පෙල් පරලා ජබස්කාලා ගෞවතුරට වැට අම්මගිල්ල බැලුව කවිය කියව්වා ආව මාව කණින් ඇදඟහිල්ලා මන්ලවාම කවිය සම්පූර්ණය මකවලා පේර කෝටුව කරන්න. මට පස්සට තැලුම් පහරගාන්නනව දුන මංතැන්නෙමන් ජීවිතේ වැඩීම්ම ගුටිකාපු දවස මීට කලින් වැඩසටහනකින් පුංචි සන්දී මතක ගැන කතාකළ දැන් අද ඒක තවත් දිගුවක් මොකද තවත් රසවත් කතා කීපයක් තියෙනවා. මොකද ඒකාලේ මම කිසි අම්මාආකාරයක දඩබ්බර ගතියක් පෙන්නුව කියල මංහිතනවා ඔ නසරානිි ලක්‍ෂණ කලපි කියන්. පුංචිම කාලේ ළමයගේ කම්මුලට ගල්කූරකින් ඇැනල්ලා තුවාල වෙලා ලොකු දන්නුවක් විද කතාවත් මංකිව්වා. පහහි පන්ති වෙනකොට පන්තිට බලස්සනම ගැනුලමට ලෞුල්රය දුන්නු කතවත් කිව්වා. ඒ වගේ තවත් සිද්ධ. තමයි අද මතක් කරන්නේ යන්නේ. මොකද මේ පුංචි කාලේ අපි තරාකාරක ලොකු නිදහසත්තිමුණ දැගෙන ලමයින්ට වඩා අපි කෙලි දෙලෙන් තමයි ගතකරේ දවල් කෑවයි නොකායවයින් එලියට පෑනලා සෙල්ලන් කරලා රෑබෝ වෙද්දි අම්මල හොයන්ගෙන කොට තමයි පව්ගෙදරටාව. ඉතින් ඒගේ කාලයක් තමයි අපි ඉස්සර ගත කලේ. අපේ ගම පිහිල්ල තිබනේවායිම පලාාතේ නත්තන්ඩිය කියන පුංචි නගරේතයටය තදසන්නව තියන තුන් ෝදර දැ. තුන්මෝදර ගමේ මයිම තමයි පාර්ු වැල කියලා කියන්නේ නැත්තං හැමිල්ටන් ඇල ලන්දේසි ඇල තෘතුගේීසියල යනාදී විධ නම්බුලින් හඳුවන පුත්තරම දක්වදිවෙන ඇල මාර්ගයක් දැනික ජරාවාස වෙලා තිහාසේ නම්බංගිතන්නේ ඒ හොම ශ්‍රශ්්‍රීකව සහ ධනෝපායන මාර්ගයක් විදිර පාජ්චි කරපු ඇල බහන්ඩ ප්‍රවාහනයට මේ ඇල පාච්චි කරලා තියෙනවා මාකෙසේ වුවත් අපි දන්න කාලයේ අපි ඉබ දෙෙන කාලි වෙනකොට. එවැනි ප්‍රයෝජනයක් ගත්තේ නෑ වතුර ඔහය ගලා ගිය අද වෙනකොට වතුර ගලා ඇන්ඩත් බැරි තරමට වල් බිහි වෙලා තැන්තැම්වල පස් ගොඩ එල්ලි මතු වෙලා තියෙන්නේ. ඉතින් මේ පාරුවැල හැමිල්ටන් ඇල ආශ්‍රිව තමයි අපේ අදදකීම් ගොුණු වෙන්නේ පට මතක් වෙනවා අපේ නිවස පිහිටියේ ගමේ අනෙක් කෙලවරේ ඒ න්නේ පාරු වැල තියයට පැත්තෙන් පටන්ගත්තම ගම ඉවර වෙන කොනේ තමයි අපේ නිවස පිහිල්ල තිබේ තරමක්. විශාල වත්තක මැද එකන මහපාරේ ඇතින් පේන තරම් දුරක තමයි අපිටියේ නිසා වත්තේ පිවිධාකාර ක්‍රියාකාරකම් කරන්න පිළිඩ තිබුණ අපේ වත්තට අල්ලපුුවත්තමයි පල්ලියවත්. එතුල ළමයි සිල්ලං රණ්ඩාවත් පල්ලියවත්තට විවිධ සෙල්ලම් කරාය කාේ ද සෙල්ලන් ගැන මතක් කලොත් මට වතක්කනවා දැර පොල් පිති ගොනා ඇදපු එකේ ගැන්නේ. පොල් ගහක අත්තේ අ ඔළුව කෑල්ල කපලාරගෙන ඒකට කෝටුවලින් අන් දෙකක් ගහලා ඕකට මකරි වැල්පටක් පටලවල් දැක්කෙනෙක් ඉඳන් ඉන්නවා අනිත් එක් කරා ඇදගෙන යනවා. ගොනා අපිට යනවාගේ පොල් පිති ගොනා ඒවගේ දැන්හර පුවක් ගස්වොල තියෙන පට්ට ැන පුවක් ගහේ අත්තේ තියෙනවා මහත කිසි අම්මාකාරයක පට්ටයක් දැන් ඒ පට්ටේ ඉන්දවලා ඇදගෙන යන එකත් තවත්. දැ මේට අමතරව ළමයික් කහනාම ටකර ගැහුවා ගස් පිච්චවා ඉ්‍ර සල්ලි ගැහව්වා කල්ලි ගැහ්වා ජිල් බෝල සෙල්ලංකලා බට්ට පැන්න්න යනාදී වශයෙන් ද මේවා අද දහසි දරුවන්ට නම් පොඩ්ඩක් විශ්මය ජනක වශන වඩත් පුළුවන් ඒවවුන්ට අදදකම් ලවලත් නැහැ කියල මට හිතනෙනවා ති පෝඩක් මතක්කරොත් එෙම. ොගේෙල්ලම්ද මේවා කියලා දැන් ඒ කාලේ කරපු සෙල්ලමත් තමයි එකක් ටිං කැඩීම දැන් අර සැමන් හරි මොනෝ හරි ටිං අරගෙන ටිං ගොඩක් ගහලලා ඇත්නම් බෝලකෙන් හලටිං සේරම බීමට වැටෙන්ට ඒකන අ අර ත්‍රිකෝණයක් විදිර් තමයි ගොඩ ගහන්නේ ඒවා කැඩීම එක සෙල්ලමක්. ඉලටුවේ තකර ගෙහම කියන එක රබර බෝලය අරගන වේගෙන් පිතට ගහන එක. එකලා මං හිතන්නේ ඉතාම රිදුම් දෙන සෙල්ලවක් නමුත්ටකර ක්‍රඩාවේ හැඩි තවයි බෝල අතර අපක් කියලා තමන් කිට්ටු ඉන්න කෙලවන්ගේ ඔග පිරිට ඉතාම වේගෙන් ගහන එකඉතින් ඒ නිසා බෝල අතට ගන්නක් කෙන තමයි බේරෙන්නේ අනි කවරු ගුටිකණ්ඩනව කියලා දන්න ඒකඒ අවස්ථාවන තමයි සිද්ධරෙන්නේ දැන් අපේ පවලතිමුණ පරිසරයයක් එක් ට ගම්මඇද රස්ථයාාතු ගහන් එච්චර අවස්ථාවලබි. සමහරලමයි නං එහා කොලටම සමාට පාරවැල දක්වාම යනවා නමුත් මට අ අම්මලාගේ ඇස්සීමාවේ එන්ඩ නීතිගත කරලා තිබුණේ ඒන්න වත් එලෙකු වත්තක් තිබුණා අකර දහයක විතර ඒකන්න අපේ සීයගින් උරුමවෙච්ච වගේ පියාගේ සසාපියගේ සහෞදර ායිතතිවෙච්චලකුත් වැටමයිම් ගහල තිබුණනෑ ඉතින් ඒක ඔවල් තරම් සයියසරන් ඉඩ බුණා ඒකම අල්ල පුවත්ය පල්ලිය වත්ත තියෙන ඉඩම. ගත් ළමයි ාව කියලම කල්ු කිවෝගේ ඉති මේක තමයි මගේ සීමාව ඇබැයිති මේ ගතුළිය අපට ඇති වෙනකන් කරඩ සෙල්ලම් තිබුණා. දැන් සරුගල් කාලල් සරුන්ගල්ලයවටත් වත්ත පහල තිබුණ ලොකු වෙලක් ඒ වෙල පත්තර ගියහාම සරුගල්ලයවන්න පුළුවන් ඒ වෙලෙෙන් එහා පැදි තිබුණේ කැලෑවක්. එක ලඳු කලෑවක්ම කියන්න බෑ එමකද ඉස්සර මේ ගම අපේ සීය ඇවිල්ලා කැේ එලි පැහැලි කර තමයි ගම හදන්න මූලි වෙලාතියෙන් ඉතකොට එතන රූස කැලයක් තිබිලේ ඉත්තුරු වෙච්ච පොඩි කොටසක් මංගිතන්නේ අකර කාලකටත් අඩු කොටස කලෑවක් තිමුණ පිටි පස්ෙම ඔ කැලේ යන්න පිට තහනම් පුංචි කාලේ පසුගල් තමයි ය කලේ පැත්තේ රින්ගන්න ගත්තේ. එයින් වෙලෙෙන් අනිපති තිබුණ ලොකු පතහක් එ පත අදකම්තිය නපතාහක්කයන්න විශාල ජලය පිරිච්ච වලක්. ද මේ වත්ත පුංචිම කාලේ මගේ මොතකේ තමයි අම්මා මාව ඔඩොක් ේතියාගෙන මුුණනිිකන්නේ වඩාගන්න කාල නොවුනත් බත්ේ තැන්තම්වල ගිහිල්ලය ගොටුකොල තැල්කොල් මත්දුකොල වගේ පලාවර්ග කඩනවා ඉතින් මාවත් ඔඩු කොවතියාරනවා මන්තනය වන තක්කන බොඩ්ඩිසෝරි කාලයේ ස්කොලන ොල්කාලගේ වෙන්නති වත් තිබුණා තල්ගස්ගේපයක්ැ තල්ගෙඩි හරිම රසයි ප්‍රචලිතයි ගොඩක් අයි හොයාගරන ඒ තල්ගහ පාමුලට තල් අතු වැටල තියෙනවා එක දවසක් අම්ම තල්ලත් උත්සනකොට ගාල සද්‍ය එක්ක සර්පෙක් මතු වුණා අම්ම නං කිවේ පොළඟෙක් කියලා මන්දන්නඒක නමුත් අම්ම වහම මාවත් වඩාගට දුවගෙන ිහිල්ල අල්ල පුවත්තටයක් එහා ඉන්න අම්මගේ අයි අපේ ලොකුමා මට කිව්වම ඔහු කඩුවක් අර්‍ය විල සර්පයව කපලා මරලා පුච්චල දැම්මා. මයි පුංචිම කාලේ මේ වත්තේ අන්දකවට අදාළ මතකේ ඒකයි පේ නිසාවේ කැලේ පැත්තර නැත්ත වත්ත පහලට යන එක අපි එච්චර උනන් දුන්නෑ මේ සර්පය සතාගින් බේරෙන්න්න ඕනේ නිසා දැන් අපිරපු තව සෙල්ලම මයි අරම යුදධ තැන්කි යාවනන්නේ යුදධ තැකික කියන අපිමයි හදාගන්නේ. දැබගේ ර කඩක් විිද ගන්න යුද ටැන්කිේ තිබු නැහ එකකොෙන් පුරදුනාද කියන්නමට හටමතක නෑ මට අපේ අක්කලා තාත්තගේ අයිගේ සහෝදරියුත් තමයි ආවම අපි මේ සෙල්ලම්වලට පුරුදු කරන්න මක අපේ පවුල හිකිිය කොල්ලො තුනක් වැඩි මලා මල්ල දෙන්න මගේ අඩිපාරි තමයි ගිය සෙල්ලන් කරේ ඒ ගොක් ති ො ම ොකුක්ක මට න ද ල දවෙ. ඒගොල්ලු උගන්න පගත් තමයි මහන මැසිම දැපේගත් හන මැිවත්ති බ මහනමැසිිේ නූල්ටරෝද ත් යන දැන්ල ක නූල් ඉවරුනාම පොි ලීරෝදේ. පැ කදාන මේ රෝධ අරන් ඒක කෙලවරේ තියන ගැටිත්ත කට්ට කපල. මේක හරහා පොඩි රබට ියව ලින් බයි කල් ිය ්බලිින් පල ගන්න බර් පටිය කරකවල එක පැතර කෝටුවක් හයි කරලා අනිි පැත්තෙ ව ඉරටුවක් වයක හයි කරලා කරකවල තින් බම ඒකර රබර් පටියේ තියන ආතතිය දහස් වෙන තුරු මේක ඉදිරියට ය. ඉස්මූත් විදිහයට කරගන්න ඕන්නන් සබන්. කෑල්ලින් පෙත්ක් පපල පැත්තකින් තියෙන ඇතවෝර්තම ඒකෙන හොඳද ලෙස්සල යන්නේ ඊළඟට අපි කලා මේ කුරුම් බැට්ටිමශුම ඒකන පොල් ගහේ වැටෙන කුරුම් බැට්ටිය කියන පොඩි හ දන්න වැද කරුම්බැට්ටිය. ඒකට ඉරත්ටක් අරගන ටියක් අර වලල්ලක් ආකාරයෙන් හයි කරලා ඒ මැදදිින් විරට්ටක් කියල කරකවන ටකටකටකට ත් දැන කරම් ැට්ිමශ. ඊළඟට උන්න හෝ බට කෝටුවක් අරගෙන ඒක හිලක් විදලා. කිරිල් ඇට දාලා විදිින පොඩිවැඩි තියෙන පොඩිත්තුවක් වර්ගයක් මේවයි ඉතින් සත්තුන්ට වැඩිතී තියනවා ඊළඟට ඒ එක තමයි කැටපෝල. දැ මේ කැටපෝල්ටිය අ භානකයි මොකද ලී වී අකුර තියෙන ලිකරුවක් අරන්න ඒක කෙලවරට ොරටියක් ඇටගහලා ඒක අගිස්සට තවත් ගනකම් කියියෝප් කැල්ලත් තියලා එතට ගලක් තියලා මෙහෙම ඇදලා අත ඇරයාම ඒක බොහෝ දුරට ඒ ගල විදිනවා. පඉතින් කුරු දයම්රනවාම මතකයි වතාවක් මයින පුටමං කැට පෝලෙන් වෙදලා මයින වැටලලා මංගඇතරම දුකරත් පත් වනාා ඒ සතාව ගෙනල්ලා වතුරු පෝල හදලලා ති ැඩිකලත් මතකයි නැන් තවත් පීඩාවත්තමයි පුර කතන්න ඒකන්නේ ඒ තිස්ටිින් දෙකත් අරගෙන ඔය ටිින්දකට කම්බියයක් හයි කරලා ඇත කෙලෙවරල් දෙකින් නම් කතා කරන එක කෙනෙක්නේතියන්ග හඟින්නෝ අනිත්තක් කෙන කතා කරනන්න. අපේ මල්ලත්ෙක මම. කරපු පොඩි තාක්ෂණකවත් වටනකමත්ෙන ෆිඩවත්තමයි මේ ටෙලිෆෝර්ණනික ටින් දෙකකින් කම්බියදලා ඈතයිනං හලෝ කියනවා කතා කරනවා ඇතුරඒක කිරි කිරි සද්දකින් අපිට ඇහෙන්න ගන්නවා අ සැබෑ කටහට ඇහෙන් නැති දුරකතමයි. ඒකාල අපට තිබුණු තවත් පිස්සුවත්මයි මේ බස් පිස්සුව මොකද අපේ නිවස ස්සරහ තින් පාරේ තමයි කොළඹ ගලිය අපිටිය බස්යන්න ඒ පාරිගිය නයාරු කියන ගමට යන බස්ස එකක් නයාරුතියෙන්මං තැන උතුරේ ඒ කල් කොහෙදකිරත් ල හිතියෙන ඒළඟට අනාවේ හෙට්ටි පොල් කුල්ල අපිට වාර්ය පොලව වගේ බස් අනිි පැත්තර මීගමුව කොළඹ මේ බස්යනකොට අපි හරි අසයි මුදි නා අයාරුබස්සකෙම හවස හරිිතර තාාවේගෙන් තමයින්නේ. පාටල ලගන්නො මේ නා අර බස්සකෙනනකම් ඒලාළට ඉතින් ස්කෝලෙත් බස්සක යනකටර ැටි පෙටිය උඩ හර ෙන්ජිලකාරරි දංගහිල්ල ්‍රව කරකවන හැටි ගර්දාන හැටි ගැන පුදුම විශ්මයකින් සහ ආසාාවකින් බලන් ඉන්න. ඉතින් අප ගෙදරත් මේ බස්සෙල්ලං කලා අප ගෙදර ස්රහ තිබප පොඩි ස්තෝපකඇල්ලා ගිල්ල එකක්ක් මම කරන්නන්නේ කොහොමිටක් කරගනව ගිල්ල කරා අරගෙන ස්සරල් පුංචි කාලි පදින බයිසිකල් තියෙනවත් ඉතිං එට රයිවින් හම්බෙන්න්නකද වැඩිමලතමන්ටරයි වයා තම ට්‍රයිවින් බෑකත යි රනෙ කල තින හටොඳදුස්ත රස්සාාව චූටිම මලි තමයි මගිය දැම් මේ බස්ස එකට නගින්ද තව අපේ හිතවත් හිටිය අපේ මාමගේ පුතා සුසිරි දැන් ඉතාලී ජීවත්තෙන්න විටෙල්නට අන් දක්ෂවෙක් සුසිරිරනාව සුසිරිත්තේ නොමේ බස්සකට. ඊලඟට මගේ අයිය කෙනෙක් හිටිය සුමිත් කියලා අපේ අම්මගේ අක්කගේ පුතා. දීව සස්ථාවේ එහ තර තුරදල්ල දැම් ශ්‍රමල ලබලඉන්නන්නේ ඔබොත් ආවම මේ බස්සෙල්ලං හරි මේ ක්‍රීඩාවලට සම්බන්ධය නවා. ඒකම බස්සෙල්ල මේ තව එකත් තමයි අපේ වත්තේ ලොකු පදාසේ තැන්තැන් මාකරගන්නවා එකක ගම්මාන විදියට. කොල්ලඹ තියෙනවා හම්බන්තට තියෙනවා මාතර තියනවා යාපනය තියෙනවා නුරාධ පුරේ තියවා නද වශයෙන් ස්ථාන තියදු කරලා ඒ අම ටයිම් කීප මම මල්ලාවන රිය දුරම්ව එක එක බස්සවලී යවනෝ දැන් කියනවා ඔයා මාතර ගිහිල්ල එඩ. තු දෙයා පුන්ගාල අයායන්න ඕන මාතරට ඉතින් මම කොේ අති්‍යාගෙන ගිය තියෙනෙ ගිය වෙලාහම පුොඩා ඉත්මින් ආවත් කියනවා ඔය මාතර කියන මගින් හරවන් ඇල්ල යෙන්නේෙ කියල පොඩ චෝදනාත් එනවා රන්ඩුත් කරනවා ඇසි අල්ලවත් එක්ක තමයි මංතන දැඟව මතක් කරනකට වෙන්නම ආකාරයක කෙල්ලි දෙලෙන් කතකරපු කාලයක් විදියට තමයි සහිපත් වෙන්න අප ගෙතර තිබුණ පා පැද්දියක්ක්. තාත්තා නගැරයනකට බයි කලින් තමයිගේ රස්සාහට නගේ පයින් යන දුරග නිස්කෝල්ට නිසා බයිස් කලින්ගේ නහ. දැ මේ බයිසි කලේ පදිින්ට පුරුද්දුවීමත් එක්තර ආකාරයක ලුකුවයායාමයක් දැ මුලිම් තල්ලු කරනවා. ඊට පස්ස කරේ අ පොල්ල යටටින් කකුල දාලා පදිනයක. එතකොට බයිකල් පොල්ල උඩින් කු ධානතරං උසක් නැති නිසා පොල්ල ඇටින් දාර තමයි පදින්න ැ මෙහෙම පැද බැදවත්ත පුරා තමයි යන්නේ. ටයන්න තහන එත් අප සිය හිතයේ පාරිකිටතුවඇතිුණු මහගතර දස සියකිවේ හමදෑමය යටටින්ගල් හරිරන්න ඔයකොල උඩින්දදාන්න ම බලාගරන්න කියලා සීය තමයි ම කකල උඩින් දාල පිදිින්ට පුරදු් කරේ ොල් දවසනට ගිල්ලකර වැටන දනි ස්තුවාල කරගත්තා නමුත් කමෙන්ක මෙ බයිසි කලයට හුරුණා දැම් බයිසිකලයේ වත්ත ඇතුළේ විතරයි අම්මගේ නීතියේ පාටයන් බෑ පාරයහැයෙන් බස්යනවා වාහනයවා හැ පෙන්න්න පුලුවන් මෙහම පැදැදවට ම කරන්න අප. මැද තිුණ පේගෙදර නම් පාරා තිමුණු සියයගේ මහකෙදර පැදිනවා පහ වෙනවා. දහ සීිය කිව්වා මේ ඕ කාහරියන්න ඔ බයිසික කල රම් පාර්දානයක පාර මංකිව අම්මා තහන කලලා ති හරි අම්මතක මං බලාගන්න මම පාරි බලං ඉන්න. ළමයා බයිසි කලෙන කලා අර ඈත පල්ලියෙන් එහා පැත්තති තියෙන වත්තක් තිමුණ ඒ අපේ දාතිී ට පුවත්ක් ඒ වත්ත ගිහිල්ලා පහුවෙන්න්න ම බලගන්න. එක ොහොම පරිස්සමින් පාරයිනෙන් යිසිල පැද ග කියලතම ලින්ම. පාරය බයිස් කල ධාවනය කරේ එක තැනගත්තම අමට පරල වුණ පරල වනත් වන කර දෙයක් නෑ දන්නවා දැ මේ කොල්ලු කව දැරි පාරි යිසිකල් පදින්න එපැයි ඉතින් දැන්මේ පාරු වැලහෝ දැන් හමිල්ටැන් ඇල ලන්දේශයල්ල ප්‍රතුගීශයල කියෙන දීර්ග ඇල ආශවිත ජියත්තුුණු අපිට ඉඳහිට ගම්වතුර දැම්ම. විශාල වැැහි කාලයක් ආවම මළු රටේම ගම්වතුර දාන කාලවලට වගේ විශේෂයෙන් ඇල උතුරල ගමට වතුරාව. අපේ ගෙවල් තියන ප්‍රදේශයටයක් උස නිසා අපි වතුරයට උන්නෑ. ගම ගොඩක් අය ගම් වතරෙන් අනාතුව අය ඇවිල්ල පදිංචුණේ පල්ලිය මොකද පල්ලියත් හදර තින්බේ උස්බිමක මට මත අයි පල්ලි වටේම වතුර පිරිලා අපේ වත්්‍යෙත් ඉස්සරහ වතුර පිරිලා අපේ ගෙදරත් ත් පේන දුරට නම ගමුරගලා ය ඉ මක කලින්ි අපේ සුමිත් අයි හෙම ගමතට වෙලා පල්ලිය ඇවිල් හහිට යතුර අප ආ්චි සහ එහ නැන්ද කෙනෙක් හිටිය තව සහල්ලට හෙක් කලා හිටිය අය ගොලොත් ම්මතුරනාාම හිරත් ගමුතුරගලනිසා අපේකෙරට ඉතින් හරිම ජොලිවය ගමුතුර මට්ටිය පිල්ලගෙද තිම ගමතුර අහුවිලා සුමිත් අය දවසක් කිව්වා අපි කෙල්කොට පවුරක් හදලා තෙප පම්පතිම කියලා. ඉතිං ඕක අම්මට හොරෙන් කෙහෙල් ගස්ටයක් අපල කෝටු හයි කරලා පොඩි පහුරක් හදාගත්ත ඕකට සම්බන්ධ වනා අපි කැන පෝදයක් කියලා දැම පෝදයක් කියන්නේ දැ තවත් හිතවතක් අපේ වයස්වල වෙලාව කිව්වා මම තමයි යෝධයා කියලා තටට පතර පය සමිතයියකි උඹ මොන යෝධයෙක් පෝධෙක් කියලා ෙඩයිනහ පෝදවන. පෝධත් සුමිත් අයිත් මාම ල මල්ල බොහන් පැත්තකින් ගත්ත චිමල්ට එට තරම් බයිසති උන්හ මේ හෙල් කොට පවර දියත් කරා ඉතින් දියත් කළ සාර්ථක විදිර පත්්‍යපටි රවම ගලාාව මොදර දිග කෝටුවක් කරන්න ඇන ඇන තමයි කෙහෙල්කොට පවරයන්නේ හැබයි දෙවෙනිවටේ යනකොට කෙල්කොට පහුර පෙහල් පරලිලා ජබස් කාලා ගෞම්වතුර වැටුණා. එත නිඟිහාට කෙල් කොට පහුරු පැදීමිතරන් නෙමෙයි ගම්වතුරු පාගණ්ඩ යන්න එකත් අම්මගෙන් තහනම් වනා. ඒවගේම අපට මකගත් තමයි දැඟුවේ ගම්වතුර එනවයි කියනකොට අපි පාරදිගේ යනවා ඇල පැත්තට ඒතු එවා බලන්ඩ වතුරු උතුරු නවබන් හරි ආසයි දැන්ගේ ගම්වතුර එනකොට එ ආකාරය ාණ ආසයි හැබයි ආට පස තවයි හැමුවටම ඒක පොඩි කාරතරයක් බවට පත්වෙන්නේ මට මතකයි අපේ තාත්තා පොල සමාජසේවයේ දුන් නිසා ඔය දවස්සලට ඔරුවක් අරගන ඒ ඔරුවෙන් නාතනි නගරයට ගිහිල්ල පාන්ගෙනල්ලා මේ අනාතවෙච්ච ගමුර අනාතවෙච්චායට බෙදවා ඒ වගේ සිද්ධිත් මතකයි එ අපිත් ඒ පාන් හරිම කැමැත්තෙන් කෑවා. ඔය කාලේ තවත් මට අමතක නොුවෙන සිද්ධියත් තමයි කවිලියලා ගුටිකෑම දැ පහුකාලේ කවිලියලා කිසිආකාර ඇගැයිීමකට ලක්වෙනකොට පුංචිමක කාලේ මුලින්ම කවියක් ලිය ල අම්මගෙන් හොඳටම ගුටි කෑවා. ඒ මු මෙමයි. මට අ කැටපෝල එක්ක නැත්තන් අ උන්න බටවලට දාන තුවක් වරගෙන කුරුල්ලන්න වෙෙන තියන්න න්න මට හිටම සගයා වෙනම කෙනෙක්. ඒකැ අප ඥාති පවුලකට ඔවුන්ගේ ඇත ඥාති ච දරුවෙක් ඇවිල හිටිය අපේ වයිස හ පොඩ්ඩක් නහටහ ති අ නස්කූනියෙක් ද හ තමයි මර සෙටුනේ වැඩයටට ඉතින් අප දෙන්න වත්ත වටේ අනවයිති කුරු දඩේම එකක වැඩවලට. යැනපට දවසක් හොකිවා අර උපාලි පොඩ්ඩක් ගානට වැඩී ඕකට දැනෙන්ද පොඩි කවයක්ක් ලිමුදක පොත් ඒනොගත් මනොහ ලියන්ඩ පුලුවන් කෙලා අයටත් තේරලා තියෙන් නැති. ඉතින් අපි බොඩුලු කටක් අරග හිලාර පල්ලිය බිම උපාලට ප්‍රහාරාත්මක කයු පදහරක් ලිව මරදැින් කවු මත කරනහ තිබල රසහත් මංග තන්න ඒ දැනෙන් ලිය තියන තිමොකද පාලිගේ අම්මාට මේ අරංචවෙලා ඇය මේක කියවලා අපේක දෙරල් දුවගෙනනාව සයි නොති කලාගෙන අම්මව ඇයි අඩ පුතා හරිම වැඩක්න කරලා තිය අන්න පල්ලි අපේ පුතාට බැනල කවියක් ලියලා අම්මගල්ල බැලුව කවිය කියව්වා ආව මාව කණින් අදංගිහිල්ලා මන්ලවාම කවිය සම්පූර්ණය මකවලා පේර කෝටුවක් අරන්න මට පස්සට ුම් පහර ගන්නනාව න්න මංගිතන්ෙම ජීවිතයේ වැඩීම් ගුටිකාපු දවස හැබයි අද දවස මතක් කරනකොට මංගහිතන්නේ ඒ අම්මත් දුන්නු දඩුවමෙන් තමයි මගේ රස්තියාදුකාර ගමන් මග වෙන පැත්තකට හැරුණ නැත්තං අර ඥාති සහෝදරය වගේ මට ගරාජයක තමයි තා පත් වැඩ කරන්න සිද්ධ වෙන්නේ හැබැයි අම්ම ඊට පස කවදාවත් මට එහෙම පහරක් ගහනවා මට මතකර නැහ. දැන් සමහර කතා මම ෆස්බු එක ලියර තියෙනවා කී නොකී කතා විදිට දැන් කීනුකී කතා පොතක් විදිහට පිටඋුණ කාලට පෙර අහස ප්‍රකාශන විදිහයට මේ තමයි පොත ඒක මම මේ කතා කියවලා ප්‍රස්බු රසික ශාසිකාවයන් ලියපු කමෙන්ට් පවා පල කලා ඉති මම මේ වැඩසරහෙත් සහර වෙලාවට එවැනි කමෙන්ට් ලැබෙන අවස්ථාව ලේ කියවනවා දැන් මේ කතාාවලට සසනරා සේපාලිද්දසාහනායක අපේ එහෙළිය කියරතියනවා අපි පොඩිකාලේ හතර වසරපොතේ තිබුණු පාඩම මතක් වුණා ඒකත් මේ වගේ ගම්වතුරේ ඔරු පැදීමක් ගැන තිබුණා අගේ ඇති වියමන කියලා. දැන් අර කවිලිය ගුටිකෑම ගැන කියද්දි කුසුම් සිදි විජේ වර්ධන අපේ පොරොත් කලාවේද කියලා තියෙනවා අපරුයි ඇත්තට දැන් ළමයින්ට ඔය අදකීම් නෑනි ඇත්තරම අප දරුවන්ට ඒ අත්දකම් ලැබෙන නැහැ අපි අපේ දෙමවපියන් අප හදපු පරිසරයට වඩා වෙනස් පරිසරක තමයි අපේ දරුව හදන්නේ මං තන්නේ ඒ සමාජ පරණාමැත්තක ග්‍රන්තරය බර දෙයක් වෙන්න ඇති නිමල් ගුණසේ කර සිහිපත් කරලා තියෙනවා හැබැයි හෙදරි කවියත් මතක් කලානන් තමයි වඩා හොද මේ කතාව ආතලික තියෙන්නේ එතන කියලා. ඔ හැවහිම්ම ඒ ඇත් නමුත් මට කවිය කිසි විදියයකින්. හkunni neහැ.